අපි පහුගිය මාසේ 8වෙනිදා ආරම්භ කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටවටා යන ගමන. ඒ රටවටා යන ගමනේදී ඊළඟ අපේ අදියර බදුල්ල දිස්ත්‍රික්කෙන් අපි ආරම්භ බදුල්ල දිස්ත්‍රික්කයේ තමයි තියෙන්නේ මේ මාසේ 14වෙනිදා බදුල්ල දිස්ත්‍රික්කේ අපේ තුන්වෙනි රැස්වීම. ඔබතුමාලට මතක ඇති හම්බන්තොට තිබිච්ච රැස්වීම අම්බලන්තොට 8වෙනිදා ඉතාම සාර්ථක රැලියක් අපට තියන්න පුළුවන්කම ලැබුණා. මොද පහුගිය කාලයේ පුරාවටම මේ රටේ ජනතාවට රැට රූපවාහිනී බලනකොට වේදිකා දෙකයි පෙවුනේ. එහෙම නැත්නම් ඉඳලා හිටලා තුනක් පෙවුණා. හැබැයි දැන් ඔබතුමාලට අර දැක්ක මහා වේදිකා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේදිකාවත් මහා වේදිකාවක් විදිහට පේනවා. අපේ මහින්ද අමරවීර ඇමතිතුමා ඉතාමත් සාර්ථක රැස්වීමක් හම්බන්තොටෙන් ආරම්භ කරා අපි 8වෙනිදා. ඒ වගේම 29වෙනිදා සන්ධාන රැස්වීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානය. ඒ වගේම 29වෙනිදා මොණරාගල ජගත් පුෂ්පකුමාර මැතිතුමා අතිසාර්ථක රැස්වීමක් වැල්ලවාය නගරයේ පැවැත්වුව ඔබතුමා දකින්න ඇති. ඒකත් සන්ධානයේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයේ රැස්වීමක්. ඒ වගේම 14වෙනිදා බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගරු නිමා සිරිපාද සිල්ලා මැතිතුමාගේත් ඒ වගේම චාම්බර සම්පත් දසනායක මැතිතුමාගේ ප්‍රධානත්වනුත් ඉතාමත් සාර්ථක රැස්වීමක් අපි තියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පහුගිය කාලයේ පුරාවට ඔබතුමාලා දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමහරකට හිතෙන්න ඇති නිදියගෙනද හිටියගෙන එක හිතෙන්න ඇති. මොකද ඔබතුමාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කරදු දැක්කේ නැති නිසා. නමුත් පහුගිය කාලයේදී ඔබතුමාලා දැක්ක පක්ෂයේ මහා පරිවර්තනයක් වෙනවා. පක්ෂයේ සභාපතිතුමා ඉල්ලාස් වෙනවා, නව සභාපතිවරයෙක්පත් වෙනවා. ඒ වගේම වැඩ බලන ලේකම් විදිහට දීර්ඝ කාලයක් හිටියේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. නමුත් මම ප්‍රධාන ලේකම්වරයා විදිහට පත් වෙනවා. ඒ වගේම පහුගිය කාලයේ පුරාවටම අපි සියලු සංවිධායකතුමාලා කැඳවලා එය නව පත්වීම් ටික ලබා දීලා මේ මාසේ 30වෙනිදා වෙනකොට සෑම ආසනයකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩකරතු අවසන් කරන්න අපි දින වකවානු ලබා දීලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් ශක්තිමත් ගමනක් මේ වෙනකොට යනවා. මොකද ඔබතුමාලා දන්නවා මේ අවුරුද්ද කියලා කියන්නේ මැතිවරණ වර්ෂයක්. විශේෂයෙන්ම ජනාධිපති මැතිවරණය පිළිබඳව මේ රටේ සියලු ජනතාව සියලු පක්ෂ බලාගෙන ඉන්නවා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ මේ රටේ ආණ්ඩු කරපු ප්‍රධාන පක්ෂයක්. අපි තමයි වැඩිම කාලයක් පහුගිය කාලේ ආණ්ඩු කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති තමයි වැඩිම කාලයක් බිහි වෙලා තියෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර ජනාධිපති මැතිවරණයේදී ඉතාමත් සක්‍රීයව දායකයුතු වෙනවා. මොකද ජනාධිපතිවරයෙක් හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ටත් අයිතියක් තියෙනවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සභාපතිවරයෙක් යටතේ නව ලේකම්වරයෙක් යටතේ ඉතාමත් සාර්ථකව ශක්තිමත් වෙමින් මේ ගමන අපි ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ ගමන පිළිබඳව ඔබතුමාලාව දැනුවත් කරන්න තමයි විශේෂයෙන් අපි ඔබතුමාලාව කැඳෙව්වේ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනද වගේම ඉතාමත් ශක්තිමත්ව මේ ගමන යනවා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල හයියක් වෙලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ සංවිධායකතුමාලා, ඒ වගේම හිටවු පළාත් සභා මන්ත්‍රීතුමාලා, ඒ වගේම හිටවු ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමාලා, මේ අයගේ හයිය නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතාමත් හොඳින් ශක්තිමත්ම ලබා දෙමින් යනවා. ඉතින් මේ පිළිබඳව දැනුවත් කරන්න තමයි විශේෂයෙන්ම ඔබතුමාලවද කැඳවන්න ප්‍රධාන හේතුව. නැවතත් මහලේකම් ධූරයේ කටයුතු කිරීමට අවස්ථාවක් ලැබෙන බවයි එතෙන් ප්‍රකාශ වුණේ. හැබැයි අද උදේ වෙනකොට ඔහුව ධූරයෙන් ඉවත් කළා කියලා ආරංචි උත් ඇදෙනවා. මොකද්ද මේකත් නෑ, ඊයේ දිනේදී ලැබිච්ච නඩු දින්දුව පිළිබඳව මං හිතන්නේ මට වඩා හොඳ ලසන්තල කිව්ව නැමැතුමා පැහැදිලි කරයි. මොකද මේ නඩුව අපට අදාළ නඩුවක් නෙමෙයි. ඒකට හේතුව එතුමාව මුලින්ම අයින් කරේ මෛත්‍රීපාල සිරිසේන හිටපු සභාපතිතුමා. එතුමත් එක්ක තමයි දාසිර දාසේකර මැතිතුමා නඩු කිව්වේ. ඉතින් නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙනකොට අපේ පක්ෂ ව්‍යවස්ථාව අනුව නව නිලධාරි මණ්ඩලයක් පත් වෙලා තියෙනවා. ව්‍යවස්ථානුකූලව නව නිලධාරි මණ්ඩලයක්, ඒ වගේම ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ගමනක් ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් එක්ක කිව්ව නඩු නව නිලධාරි මණ්ඩලයට අදාළ වෙන්නේ නැහැ. ඒක ප්‍රධාන කාරණේ. ඒ වගේ ඔබතුමා දාසි ජයසේකර මැතිතුමාව අයින් කරාද කියලා ඇහුවා.
ඔහු අපි තාවකාලික වෙතුමාගේ සමාජිකත්වය තහනම් කරලා තියෙනවා. ඔබතුමාට දැනගැනීම පිණිස මම එළියුම කියවන්නම්. නීතිඥ දාසිර ජයසේකර මහතා අංක 18 හලාවත පාර හෙට්ටිපොළ ප්‍රිය මහත්මයාණෙනි. ඔබගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිට වීම. ඔබ විසින් ඔබගේ නායකත්වයෙන් ලියාපදිංචි දේශපාලන පක්ෂ 3ක් හා දේශපාලන පක්ෂ සංවිධාන 18ක් සමග එක්ව මානුෂීය ජනතා සන්ධානය නැමැති දේශපාලන සන්ධානයක් බිහි කර ඇති බවත්, එකී දේශපාලන සන්ධානයේ පරමාර්ථය ඉදිරි ජාතික මැතිවරණ වලට තරම් කර ජනවරමක් ලබා ගැනීම බවත් මා වෙත වාර්තා වී ඇත. එකී මානුෂීය ජනතා සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත එකී ප්‍රධාන ලේකම් ප්‍රභා ගණේෂන් මහතා විසින් ලිපි ලේඛන ඉදිරිපත් කර ඇති බව මා වෙත තවදුරටත් වාර්තා වී තිබේ. එකී මානුෂීය සන්ධානය ජනතා සන්ධානය ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන අනුව ඔබ එකී සන්ධානයේ නායකවරයා ලෙස තේරීපත් වී ඇති බවත් සනාථ වී ඇත. තවද ඔබ සන්ධානගත වූ අනෙකුත් දේශපාලන පක්ෂා කණ්ඩායම් සමග ඔබ අවබෝධතා ගිවිසුමකට ඇතුළත් වී ඇති බවත්, එකී අවබෝධතා ගිවිසුම් ප්‍රකාරව මෙකී සන්ධානයේ අභිප්‍රාය 2024 වසරෙහි පැවැත්විය හැකි මහමැතිවරණයේ හෝ ජනාධිපතිවරණයකදී රජයක් ගොඩනැගීම බවත් පැහැදිලිව ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකවන ඔබට මෙවැනි නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා ඍජුව හෝ වක්‍රව සහයෝගය දීමට හෝ එවැනි සන්ධානයක නායකත්වය නිලතල හෝ සමාජිකත්වය ලබා ගැනීමට කිසිදු අයිතියක් නොමැති බවත්, එසේ කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබ වෙත කිසිදු අනුමැතියක් හෝ අවසරයක් ලබා දී නොමැති බවත්, එසේ කටයුතු කිරීමට ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී මෙන්ම බරපතල විනය විරෝධී ක්‍රියාවත් බව පෙන්වා දෙනු කැමැත්තෙමි. මීට අමතරව ඔබගේ මෙම ක්‍රියාකලාපය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීර්ති නාමයටද යහපැවැත්මට හා උන්නතියට බාධාවක් වන බවත්, ඔබගේ මෙම අත්නොමතික හා විනය විරෝධී ක්‍රියාකලාපය කිසිසේත් අනුමත කළ නොහැකි බවත් පෙන්වා දෙනු කැමැත්තෙමි. තවද ඔබගේ ඉහත ක්‍රියාකලාපය තුලින් ඔබ වෙනත් දේශපාලන පක්ෂයක සමාජිකත්වය ලබා ගැනීම සිදු කර ඇති බවත්, වෙනත් දේශපාලන සන්ධානයක ඍජුවම සහයෝගය ලබා දීම සිදු කර ඇති බවත් හේතුයයි. ඒ අනුව ඔබ ඉහත කී බරපතල විනය විරෝධී ක්‍රියාවන් රාශියක් සිදු කොට ඇති බව පක්ෂයේ සභාපති වශයෙන් මට හේතු ගොස් ඇති අතර, ඒ පිළිබඳව සෑහීමකට පත් වී ඇති හේයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ වරහන් ඇතුළේ 2018 සංශෝධිත 15 ඈ වගන්තිය 90 හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකී ව්‍යවස්ථාවේ 16 රෝමන් 9 වගන්තිය ප්‍රකාරව සභාපතිවරයා වශයෙන් මට පැවරී ඇති බලතල 90 ඔබගේ පක්ෂ සමාජිකත්වයේ වහාම ක්‍රියාත්මක කරන පරිදි తాවකාලිකව අත්හිටවන බවත්, ඉහතකී කරුණු පිළිබඳව ලිඛිතව නිදහසට කරුණු මෙම ලිපිය ලැබී දින 7ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසත්, එසේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ඉදිරි විනය කටයුතු සිදු කරන බවත් මෙයින් දන්වා සිටිමි. තවද ඉහතකී දින 7 කාල සීමාව තුලදී ඔබ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වූහොත් ඔබට නිදහසට කරුණු නොමැති ලෙස සලකා ඉදිරි විනය පියවර ගැනීමට සිදු කරන බවත් කාරුණිකව දන්වා සිටිමි. මේට විශ්වාසී නිමා සිරිපාද සිල්වා සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉතින් අපි එතුමව අයින් කරන්න අද හේතුව මම හිතන්නේ ඔබතුමාලා දන්නවා, ඔබතුමාලා ඇහුවා වගේම ඊයේ දිනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ලැබිච්ච නඩු තීන්දුවත් එක්ක එතුමා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ව්‍යාකූල තත්ත්වයට පත් කරන බවක් අපට පෙවුණා. මොකද අපිට මීට කලින් මේ තීන්දුව ගන්න බැරුව හිටියේ එතුමාගේ සමාජිකත්වය අත්හිට වෙලයි තිබුණේ. ඉතින් ඊයේ දිනේ තමයි එතුමාට මේ සමාජිකත්වය නැවත වතාවක් ලැබුණේ. ඒ ලැබුණු වහාම තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් විදිහට අපි තීන්දුව ගත්තේ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිවරයාත් වර්තමාන නිලධාරී මණ්ඩලයත් අපි නිසි තීන්දුව නිසි වෙලාවට ගන්නවා. මොකද නිසි තීන්දුව නිසි වෙලාවට ගත්තේ නැත්නම් මේ පක්ෂය අපට ශක්තිමත් කිරීමට විශාල බාධාවක් වෙනවා. ඒ නිසා නිසි තීන්දුව නිසි වෙලාවට ගන්න පක්ෂයක් විදිහට අපි ආදර්ශමත් පක්ෂයක් විදිහට ඊයේ දිනේ තමයි එතුමාට පක්ෂ සමාජිකත්වය නඩුවකින් අධිකරණය හරහා ලැබුණේ. ඒ ලැබුණු වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපි තීන්දුවක් තියෙනවා. මොකද මීට කලින් අපට තීන්දුවක් ගන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
සාමාජිකෙක් නොවේ. ඒ නිසා එතුමට ඕනෑම පක්ෂයකට යන්න පුළුවන්, ඕනෑම පක්ෂයේ සමාජිකත්වය ගන්න පුළුවන්, ඕනෑම දෙයක් එතුමට කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් එතුමාට අධිකරණය හරහා හෝ සමාජිකත්වය ලැබුණු වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙනකන් එතුමා අපේ පක්ෂයට කරපු අසාධාරණය, මේ වෙනකන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාව නොමග යවීම, මේ සියල්ලටම සාධාරණයක් අපි එක දිනයක්වත් පහු කරන්නේ නැතුව ඊට පසු දිනම අපි නීත්‍යානුකූලව අපි කටයුතු කරලා තියෙනවා. අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනිවැනි ඉන්න පක්ෂයක් විදිහට නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් පක්ෂයක් විදිහට අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අනේ නැහැ, කිසිම බයක් නැහැ. මොකද අපි ශ්‍රී ලංකා නිදහස් ඔබතුමාලා මෙන්න මේ කාරණේ පිළිගන්න ඕනේ. දේශපාලන පක්ෂයක් වැඩ කරන්නේ පක්ෂ ව්‍යවස්ථාවන්. අපි ඔබතුමාලාට පේන ආකාරයට නෙමෙයි අපි වැඩ කරන්නේ. ඔබතුමාලාගේ මාධ්‍ය ආයතනයක් වෙන්න පුළුවන් හැම ආයතනයක වැඩ කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවන් අපි කටයුතු කරනකොට පක්ෂයේ යම් පුද්ගලෙක්, ඒක දුමින්සානායක වෙන්න පුළුවන්, ලසන්තලගිය වන්න වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අමරවිර ඇමතුමා වෙන්න පුළුවන්, ජගත් ඇමතුමා, වීර කුමාර ඇමතුමා වෙන්න පුළුවන්, කවුරු යම් වැරද්දක් කරත් අපි නිසි වෙලාවට නිසි තීන්දු ගන්න ගත්තේ නැත්නම් පහුගිය කාලේ වගේ පක්ෂේ දියාරු වෙනවා. ඔබතුමාලා දැක්ක පක්ෂේ ඒ වගේ දියාරු වෙච්ච අවස්ථාව. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම පක්ෂයක් නෙවෙයි දැන්. අපි නව නිලධාරී මණ්ඩලයත් එක්ක ඉතාමත් ශක්තිමත්ව ගමනක් යන නිසා පක්ෂ ව්‍යවස්ථාව අනුව කටයුතු කරා මිසක් අපි කාටවත් බය පක්ෂයක් නෙමෙයි. ඔබතුමාට මතක ඇති මේ කටයුතු වැඩි වශයෙන් අධිකරණයට යන්න අපට සිද්ධ වුණේ මොකද්ද? මේ පක්ෂයේ සභාපතිකමටත් සමාජිකත්වයේ නොමැති කෙනෙක් සභාපති කරපු නිසා අපි එදත් කටවහන් හිටියේ නම් මේ ව්‍යවස්ථාවට පටහැනිව මෙච්චර අපි නඩු ගියා ගන්න ඕනේ නැහනේ. එදත් මේ පක්ෂයට අසාධාරණයක් කරන්න ගියපු නිසා හිටපු සභාපතිතුමාය අසාධාරණය කරත් අපි අධිකරණයට ගිහිල්ලා මේ පක්ෂයේ ව්‍යවස්ථානුකූලව ගමන් කළ යුතුයි කියන කාරණාවට අපි ඒ මගට ආවා. ඉතින් ඒ අනුව අපි කරපු දෙයක් මිසක් අපි වෙන කාත් එක්ක දාසිය ජයසේකර මැතිතුමත් එක්ක පුද්ගලිකව අමනාපයකට අපි කරපු කාරණයක් නෙමෙයි මේක. ඒ තුමාට පුළුවන්කම තියෙනවා නිදහසට කරුණු කියන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබතුමා කිව්වා මේ දිනන ජනාධිපතිතුමා හදපු පක්ෂයක් කියලා. ඒකෝ දැන් ඊළඟ ජනාධිපතිතුමාගේ ඔබතුමාලාගේ කවුරුත් අපේක්ෂක ඉන්නේ. ඒතකොට දිනන ජනාධිපතිතුමාගේ හදන්න ඕනේ කියලා ඔබතුමා කිව්වා. කවුද හදන්නේ ජනාධිපතිතුමා? තාම නොමිනේෂන් කෝල් කරලා නැති නිසා අපි කවුද කියලා නම කියන්නේ නැහැ. හැබැයි ඔබතුමාලා දකිනවා. ඒකයි මම ඔබතුමාට මුලින් කිව්වේ වෙනද රැයට දැක්කේ ඔබතුමාලා වේදිකා දෙකයිනේ නේද? ඒ වේදිකා දෙක විතරයි රැයට දැක්කේ. හැබැයි හම්බන්තොටෙන් අපි ආරම්භ කරපු ගමන, ඒ වගේම වැල්ලවායෙන් අපි ආරම්භ කරපු ගමන, 14 වෙනිදා අපි බදුල්ලෙන් ආරම්භ කරන්න යන රැස්වීම මාලාව ගත්තාම අර අනෙක් පක්ෂ කරනවා වගේම ජනතාවක්, එහෙම නැත්නම් ඊට වඩා වැඩි ජනතාවක් ඔබතුමාලා රැයට රූපවාහිනිය දැක්කා. ඒ නිසා තමයි අපි කියන්නේ අපි හැම විටම කිව්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ තියෙන දෙවන්තම සන්ධානය අපි බිහි කරනවා කියලා. ඒ වෙනුවෙන් ඔබතුමාලා දකිනවා අපේ එක වේදිකාවෙ ඉන්න ප්‍රමාණයකට වඩා ඊළඟ රැස්වීමට යනකොට වේදිකාවේ අලුත් සමාජිකයෝ ඉන්නවා, අලුත් මන්ත්‍රීවරු ඉන්නවා, අලුත් කණ්ඩායම් ඉන්නවා. ඉතින් ඉදිරියේදී ඔබතුමාලා දැනගන්න ලැබෙයි තවත් පක්ෂ, තවත් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක, එහෙම නැත්නම් මේ අලුත් සන්ධානයත් එක්ක අත්වල් බැඳගන්නවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව කාටවත් ආණ්ඩුවක්, කාටවත් ජනාධිපති වෙන්න බෑ කියන එක අපි ඉතාමත් පැහැදිලිව කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මේ සන්ධානයත් එක්ක, ඒ සන්ධානයේ ඡන්දත් එක්ක තමයි ඊළඟ ජනාධිපතිවරයා බිහි වෙන්නේ. අපි තාම එහෙම කියන්නේ මොකද අපිට අපි මේ වෙලාවේ ආණ්ඩුව නියෝජනය කරන්නේ රට වැටිච්ච වෙලාවේ ඒ සඳහා අපි සහයෝගය ලබා දිය යුතු නිසා. නමුත් ඉදිරියේදී නොමිනේෂන් කෝල් කරාම අපට බලන්න පුළුවන්කම තියෙනවා මේ සන්ධානයට වටිනාකමක් දෙන, මේ සන්ධානයේ වටිනාකම තේරෙන. ඒ වගේම අපි සන්ධානයක් විදිහට ඔහේ ගිහිල්ලා අපි උදව් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සන්ධානයත් එක්ක ඉදිරියේදී රට ගොඩ ගන්න ක්‍රමය, ඒ ගොඩ ගන්න ක්‍රමය
ජනතාවාදී වීතුයි ජනතා හිතවාදී වීතුයි. ඒවගේම මේ සන්ධානයනුත් යෝජනා විශාල් ප්‍රමාණයක් තියෙනවා. මේ විදිහට රට හැදෙනවනම් මේ විදිහට ජනාධිපතිවරයා ක්‍රියාත්මක වෙනවනම් තමයි අපි සන්ධානයක් විදිහට උදව් කරන. ඉතින් අපේක්ෂක ගණනාවක් ඉන්නවා. ඒගොල්ලෝ අපෙන් අවස්ථාවක් ඉල්ලුවොත් අපිට කතා බහ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හැමෝටම අපි විවෘතයි. ඒකත් දන්න තමයි වෙලා තියෙනවා.